යිබුවන් අද පෙළපොතේ විසි හත්වෙනි පාඩම පරිමානරූප තමයි අපි සාකච්ඡා කරන්නේ. පුතේ පරිමමාණරූප හත්ත ශේනයේදී අටශේනිීදිය ඔගුලු ගෙන ගත්ත. කවුවරි දරුවකට අවශ්‍යනන් මූලි දැනුම ලබා ගන්න පරිමාණ රූප පිළිබඳව වලට පුළුවන් මගේ YouTube චනල් එකට ගිහිල්ල අටශේණිය විසි අටවෙනි පාඩම පරිමාන් රූප වීඩියුව එක බලන්න. ඒදිිපපුතේ පරිමාණ රූපයක් අඳන්නේ කොහොමද පරිපාණරූපෝල පරූපයක් දුන්නට පස්ස සැබැහැත්්දිගවල් හොයන්න ඒවගේ පරිමානය සොයන්න කොහොමද ඒ සෑම දෙයක්ගුම මූලික කරුණු මූලික දැනුම ලබාගන්න පුළුවන් ඒවිඩුව එක බැලුවන එම අද බලමු අපි නමේශයිනයේදී පරිමාණරෝපයටත අපි මොනෝදිග්‍රගනිකය අපි අදිගෙන ගන්න පොතේ තිරස්ථනීතීන පිහිටීම් විස්තර කරන්න ඒවගේ ඒව පරිමාන්රූපර් අඳන්නත් අපිගෙනගන්නවා. එතකොට අද අපි අලුද්‍යයක් ගෙනගන්නවා මේ යටතේ දිකංශය දිිකංශයබේ හඳුනාගන්නවා ඒගේ දිකංශය සහදුරෑ සුරෙන් තිරස්තලයකතින පිහිටීම් අපි හොයෙනවා ඒවගේ මේවට සම්බන්ධ පරිමාණ රූප ඳනවා නොදන්න රාචිස්ොයන් අපි ඉගෙනගන්නවා. ඉතිං අපි බලෝ මුලින් දිකංශය කියන්නේ පුත දිකංශය කළ කියන්නේ තිරස්ථලේ තින පිහිටීමක් දිශාවක් ඇසුරෙන් දැක්කීමට යොදාගන්නා මිනුමක්. තිරස්තලේ තිීන වස්තුූවල පිහිටීම බිස්තර කරන්න දිශාවක් ඇසුරෙන්. අන්නේ මිනුම් ක්‍රමියයට කියෙනවා දිගංශය කියල. පුත දිකංශය යටති අපි මිනුමක්න එනම් දිකංශය මනිනකොට අපි අවස්ථා තුනක්. මද අවධානයොමු කරන්න ඕන බලපු දැන්ගේ මොනුවද කියලා. මේ බලන්න දිගංශය මෙන්න පළවෙනි කරුණ උතුරු දිශාවී සිට මැනීමාරම්භ කරයි. දෙවන එක මැනීමේදී බ්‍රමණය දක්ෂිණාවර්ථ සිදු කරයි. තුන්වෙෙන එක සංකයාන්ක තුනකින් සමන්විතසේ ලිනු ලබයි. එහම දිගංශය මනන්නේ හැමේලෑම මේ කරුණන්ටක මත තියාරපති ම පැදි කරන්න උදහන මගින් හරි දිකංශයේ මනින් උතුරුදශාය සිට ඒවාගේම මනුණු ලබන්නේ දක්ෂිනාාවනතව දිගංශය සටහ කරන්නකොට අනිවාර්යෙන්ම සංකයා තුනකින් තමයි ප්‍රකාශ කරන්නේ. ඉරි පස ඔහුල බලයි මෙ දිගංශයේ මනි උප්පකරණීම කත්ගේය පපුති දිගංශය මනින්න පුළුවන් අපිට අපි භාවිතා කන්නවා පාසලේ දිහම අපි අවශ්‍යලාට දිගංශයේ මනන්න තිරස්තලිගෙ තිීල බස්තුන් වල පිහිටීම විස්තරකීමට අපි භාවිතා කරන උප්පකරණය තමයි කෝන මන්ුව. අප කත්දැනගන්නවා දිගංශය මනින් සදා ඔපරනයමොකක්ද ෝන මනුව මේ ඕෝන මනුවපතේ ඔගලාන්ට මේ පිමට වැඩිදුර කොහොමද හන මනුවක් හදාගන්නේ කොහම ද අපෙන් දිගංශය මනන්නේ කියලා වල පෙළපොතේ විස්තරතිනවා ඉවිස්තරය බල පුතයෝගල් පුළුවන් ගෙදරද කෝන මනුවක් හදාගන්න. අපිහනම් මේ දිගංශය මනින් කොහොමද කියලා අපි දෙංශය ලියන්න කොහොම කියර දැංගුදාහර බගින් පැහැදිරග. ගන් දැම් මෙතර පේනවා රූප සටහන් ගොඩක් තියෙන මංගේ හැම සටහනකෙන්ම දිගංශය මනින්නේ කොහොමත ලියන්නේ කොහුම කියලා කියා දෙන්න බලන්න හැම සටහනකම් පුතේ උතුරදශාවෝගලන්ට පෙන්න ලතියෙනවා ඒම මේ උතුරුදිශාව ලකුණගන්නේ දිගංශයේ මනින්නේ උතුරදශාව සිට හ එත්තකොට දැම් මේ බලන්න පළවිරු පතරහන ඒ ලක්ෂයක් කියලා මතරතියෙනවා තව ලකුණු කරතිනවා B ලවෙන්නගේ මම ඒ සිට බී ලක්ෂයේ පිහිටීම විස්තර කන්නවා දිගංශය ඇසුරින් මොකක්ද ඒහි සිට බිහි පිහිටීම විස්තර කරන්නේ දිගංශය ඇසුරින් එත්තකොට මම කිව් මුලින්ම දිගංශය මනඉන්නේ මොන දශාව සිටට උතුර දේශාව සිට එත්තකොට අපි දැන් ඒ වල සිටන බිහි දිගංශය බලන්නේ බ පිහිටීම් බලන්නේ එතර මම ඒ ලක්ෂියට තමයි යන්න ඕන. ඒ ලක්ෂයට කියෙල්ලා උතුරු දිශාව බලන්න මේ පැත්තට තමයි උතුරතින්නේ. උත්තුරන්දං මේබී දෙස්සට යන්න කොට තරපීට පුළුවන් ඒABයා කරගන්න ඔන්න අංශක කියයක් ලකුණු කලා තිනවද තිහයි හෙමනං දිගංශය අංශෙක තිහායි ඇයි බලන්න උත්තුරු දිශාව සිට සමයි මැනීම ආරම්භ කරන්නේ ඒ වගේ අපි ගන්නේ මොනකෝණයද. දක්ෂිනාවර්ථකෝණය, දක්ෂිනාවර්ථකෝණයක කියන්නේ ඔල්ලෝසුවේ කටු කැරකෙන පැත්ත. දක්ෂිනාවර්ථකෝනය අගේ ගන්න උතුරදශාවය සිට බීධසට යනකොට අංශකකීයක් හැරන්න ඕනද අංශක තිහා. එහෙමනං අපි දැන් මේක ලියන්නේ සංඛ්‍යංක තුන්නකින්. එහෙම නම් බලන්න ලියනාකාරය දිගංශේලියන් පත. තිහ කියන්නේ එකට ලක්කම් දෙකයින තියන්නේ නමුත්ති ලක්කන් තුනකින් ලියන්නෝ නිසා අපි ඉදිරියෙන් බිින්දුවක් දාලා මෙහෙම ලියනවා. ත හරි. දෙවරරූප සටහන ඒ ලක්ෂයේසිට බිහි දිගංශය උතුර පැත්තර හැරෙන්න්න ඒ ලක්ෂරිකල්ල හැරුණා අංශකයහර නොනද මත ජාතිනොපතේ පහනවයි. එහ අදිිගංශය ලියන්නේ බිින්දවායි එකයි පහයිකේ ලාංශක දානේ ඇයි බිින්දුවදාන සංකයාක තුන්නකින් තමයි සඳහ කරන්න ඕන තුම්ගිෙනක උගන මෙතර පේනු අමාදී ඇති මෙතර ධාතින අංශක අටයි එෙන අධදිිගංශය කොහොදා අටලියන්නේ බිදුු දෙකයි අටටයි තුම්විිනික යහත්‍ර විනි එක ඒවල සිට බීලක්ෂයේ පීටීම ඒළඟට යන්න ඕන උතුර පැත්තර හැරෙන් ඕන උතුර පැත්ත දං දක්ෂිණවර්ථ කෝනය මනින් ඕෝන අංශක කියද එකසිය විස්්සයි ඒම මවිසදාන එතන බිඳුවක් දාානවශ්‍යද ඉස්ස න නෑ ඇයි සංක්‍යයාග තුුණා තියවා ඒඟකටයාමු ඒ රක්ෂයේ සිට බිහි පිහිටීමේ ඔන්න පුතේ කෝනය සඳංකල තියන කියද ංශක එකසිය විස්්සයි එතුර දිගංශය අංසක එකසිය විස්සද නෑ ඇයි උතුරු දිශාවට හැරෙන් ඕන ඒළඟට ගිල්ල කොයි පැත්තරද අපි මනින්නේ මම කිව්වා දක්ෂිනාවර්ථය මනින්නේ ඉහෙමනං අපි ගන්නේ කොයිකෝනෙද දක්ෂිනාවර්ථකෝණය බීදසට යනකට තොරෝගෝ දන්නුවවා ලක්‍ෂයක් වටාකෝනය අංශක තුන් සය හැටල්. තුන් සය හැටෙන් එකසේ විස අඩු කරන්න ඕන දිගංශය ලැබින්නේ. අපි අඩුකමු තුන් සය හැටෙන් අපි අඩු කරන්නවා එක සය විස්්සක්. තුරකීයද අංශක දෙසිය හතලියයි. එහෙමන දිගංශය අපට සඳහංකරත හැකි මංමත්‍රී ලියන්නම් අංශක දෙසිය. පලිය පනාාද දැන් අපි මේක දැක්ක ගමන් කලබලේට විභාගකසි වි්සාය කලිය නො එහමලියන්න හැම්මවෙලා මතති ගන්නවා දක්ෂිණ අාවර්ථවයිකෝණය මනින්. මෙතනවලනපුතේ ඒ ලක්ෂයේ සිට බීල පිහිටී විස්තරගන්නකොට කොයි පත්තකෝනේ දෙතනක් ගන්නේ. දක්ෂිණආවර්ථකෝනය උතුර නම් මනිින් ඕන. මෙතන කෝනේ හැටනම් මිතුරුකෝනිවන්න තුන් සය හැටෙන් හැටක්. හිතෙන් අඩු ළත් මන්නන්නේ මේ අඩු කිරීම පෙන්නන්න වශ්‍ය නෑ තුන්සේ ැට හැටක් අඩු කලාාම ආංශක කීදආංශක තුන්සීය දැ තේරණ අදගලන්ට හරි. මේ ආකාරනම් අපි බලමුහිෙනම් අපි ප්‍රධාන දිශාතියන උත්තුර දක්කුණ නැගෙන බටහිර ඊසාන ගිනිකුණ වයඹ නීරිත ඒවැ දිගංශය කීද කියලා බලමු. ඔන්න දැම් මම? උතු දිශාවේ දිගංශයල යන්න හ දන්නේ. බලන්න පුතේ උත් ඔන්න දැන් ඕව ලක්ෂයට යනවා උතුරදිශාවර හැරෙනවා හැරි ල මේ එක දක්ෂිණාවර්ථව මනිින් ඕන මනින්නේ හිටිමට යන්න ඕොද නෑ මේ දිශාවම තමයි එන අංශක කියයද බින්දුවයි එම දිගංශය ලියන්නේ මෙන්න මෙහේ මෙතනත් සංකයාංක තුන්න කෙල්ලියන්න ඕන දැම් බලමු නැගෙන දිශාව ඔු දන්නවා මේ පැත්ත උතුර නං සඳහ කරන පති උතුර කියලා මේ දියර නහෙම මෙහෙමතනම උතුර සටහන් කරන්න ඕන එතකොට උතුරු දිශාවං නැගෙනී රැපැත්තට මේ දිශාවන ද නැගැට අංශක කීය දමතන හැදරකෝනය අනුවයි එම් නැගෙනට දිශාවේ දිගංශය අංශක අනුවයි දකුණ දකුණ ශජාය කහම දෙන්නේ මෙන්න මෙතන නම් උතුරේ නම් දකුණ ටංශක කියද එකසිය අසූවයි දිගංශයකසිය අසූවයි හැමවෙල මතකතියාගන්න ඕන අපි මනින්නේ මොන දිශාව නන්ද උතුරු දිශාව සිට එහෙමන බස්න හරි දිශාබලමු මේකෝනේීද දෙසය හැත්තේවයි කහම දෙ ගන්නේ අනුවේවා තුනක් මේ කරන්න මෙම ගත්තත් අනුවේව තුනක් නැත්තන් තුන් සය හැටෙන් අපි කඩුගන්න අංශක අනුවක් එතුරනවා දෙසය හැත්තේවයි. ඊසාන දි ඊසාන දිශාව මේ පැතතම ඊසාන දිශාවතියන මෙතනාශක කියද හතලිස් පහයි නේද ඇයි උතුරයි නැගෙනරයි හරි මැදිින් තියෙන සාද දිශාව හිනම් හෂක හතලිස් දිගංශය කියදංශක හතලිස් පහයි. ඒගේ ගිනි කොන දි බරමු මෙතන කියයද බලන්නපුතේ මෙන්න මේ කෝනය කොහොමති තුරෙන්නේ මෙතැතම් තැන්ට ආංශක අනූමයි අනුවට කිය එකතුළ අනවාද හතලිස් පහයි එතුර ගිනි කොන දිශාව කියන්නේ ආංශකයකසිතිස් පහයි. ඔ ආකාරෙන් ඔගුලන්ට නිරිත සහවයඹ දශාවල දිගංශයණ යන්න පුළුවන්. රරිද. පුංචි ගන්ත ගැටුළු ගිහිප ඇත්තිවා පරිවිනික බලමු දිගංශය ලියන්න. එහෙමන අපි කාලඟට දන්න ඕන මෙන්න ප්‍රෝමිල් ලකං එ. අපි යන්න ඕන x දඟට නොදරබලන්න x ඉලඟගින්දං. වෛදිහා තමයි අපි බලන්න ඕන මුලින් අපි හැරෙන් ඕන ක්ළඟට කියල්ලා මොන දශාවටත උතුරු දිශාවට හැරෙන්න්න ඕන උතුරු දශාවට හැරි අපි දැන් වයි පැත්තට හැරමු කොයි පාලෙන්ද හැරෙන්නේ හොන අතට දැරෙන්නේ දක්ෂිනාවර්තව හැරෙන්න්න ඕන මෙහෙම ඉන්දගෙන්න මේ පැත්තර දිහා බලාගෙන මෙහෙ අපි හැරෙන්න්න ඕන හැරුවන් හැරිල් අපි මෙන්න වයිදිහා දැම් බලනවා ම හැරන්න ඕන කෝනය කීයද මේ බලන් ගන්නකුොහු අපි කොහොද පතිමිත්‍ර කෝණිහන ආකාර කීපයඇත්තිො අපිට න්න ඕන්නන් අපට බොළුවන් මෙන්න මෙලින්දම් මෙත මේ බලපුත මං මෙහෙම පොඩි කඩීරක් කනිර ඔොම් කඩීරක් කැන්දෝත් මෙන්න මේ කෝන ආංශික කීයද එකසියාසූවායිනේද ටසි මෙතන කෝනය ෝන එක අනුවද මේ සම්පූර්ණකෝණය අංශක අනුවයි අනුවෙන් අඩු කරන්නනා කියත්ද හතලියක් එතොට අනුවෙන් හතරියක් අඩු කරනහම අංශක පණහායි එහෙනම් මේ කෝනය මෙතන කෝනය අංශක පණයි එමනම් මේ සම්පූර්ණ කෝණය කියන්නේ අංශක එකසියාසුවට අංශක පණහාක් එකතු කන්න තොඩුත්තරේ කියද දෙසය තිහායි ඉතින් මේ දිගංශයවට සුළු සුළු කිරීම් වෙනුවා කෝන දැනුමත් අපට ගුඩක් අවශ් වෙන එවවාද එටසන් නිමරදිව අපි එක කරන්න ඕ රෝමල්ලකන් දෙක බලුන් එහෙම නං ඔන්න එක් රඟට යන්න ඕන කොහෙදෙක් තියෙන්නේ දැන්තියේ නෙ මෙතැන ඒ නම් මේ එක් රගට ගිහිල තමයි වයි දෙෙස බලන්න ඕන. එක් රඟට ගිහිල් අපි උතුරු දිශාව ඔොයාගන්න ඕන කොහෙද කියලා උතුර දැන්මට බන්න වයු වලදම් මෙහිට උතුරව නංමටත් එ කොහට පැත් උතුර වෙන්නේ මෙන්න මට උතුර මාකරන අව්‍යත් නෑ අපිට උුම් ලක්ුණුල ගන්න ඕන්න දැන් උතුර පැත්ත හැරලාපි වයි දෙසර හැරෙනවා කොයි කෝනිද මෙන්න මෙතැන කෝනි කොහොම අපි කරණය කරන්නේ අපේ නම්ෙක දත්තදී ල ඇති අප එක් කෝන අදී අතුරන මෙත නාංශක විස්සයි හමල මෙන්න මේ බම් ොඩක් යාකරගන්න මෙ පල්ල හැට දැම් බලනපුතේ මේ පැත්තත් තුර්දශාව මේ තියෙන්නෙත් උතුරදශාව එහනම් මේ රේකා දෙකම කදද වෙන්නේ සමාන්තරයි එහනම් පුතේ මොනෝ අද මේ කෝන මේ කෝනයයි මේ කෝන්න මේ පෙන්නන කෝන දෙක මොන ඕෝනද ඒ කාන්තරකෝන සමාන්තර් රේකා දෙකක් නිසා මෙම කෝන දෙක සමානයි එනම් මෙතන කෝණය අංශක විස්සනං මේ කෝණයත් අංශක විස්සයි. මෙන්න මෙතන කෝනය අංශක විස්සයි. ඔකුල දන්නවා මෙත මෙතනයි නම් මෙතට අංශක එකසිය අසුවයි. එන සම්පූර්ණ කෝණය කියන්නේ එකසි අසූට විස්සක් එකතුකයන්න ඕනම්. එතකොට අංශක කියද දෙසේ යයි. හරිද ඊලංක බලම්පතේ. ඒ සිට බිහි දිගාශය එහමනම් කාලඟට දෙයන්න ඕන ඒළඟට යන්න ඕන ඒළඟට ගිහිල් අපි උතුරදශාව මාක් කරමු ඇයි උතුරදශාව සිටින මනින්නේ බිහි දිගංශය ඒනම් ෝනය හඳුනාගම්මු දැම් බී දෙස බලමු දක්ෂිනාවර්ථ හැරමු එමනම් මෙන්න මේ කෝනයි හොයා ගන්න ඕන දැන් අපේ ගැටොලුව අනුව කොහොමද ඒ ඕනය හොයාගන්නේ. හරි කොයිහරි අප කෝනයක් දිී ඇති මෙන්න මෙතන කෝනය දිී ඇන අංශකද තිහයි. එහෙමනම් බලන්න මෙම කෝනය අංශක තිහනම් පුත්තේ අපි බීවලේ නම් මේ පත්‍ර මෙම මාක්කමු උතුර දශාව තු මේකාර ඒකා දෙක සමාන්තරයිනේද එනම් මෙතන කෝනය අංශක තියනම් එන්න මේ කෝනයත් අංශක තිහක් කෙනවා. මොන කෝනද කාන්තරෝන තේරනාද මතර පොඩි ගානයේ මෙතනෑකුතේ ගනිතේ එතන මට ලියන්න පොඩි අම්මතක වෙලා තිය මෙන්න මෙතන අශක මෙ මේක අංශක අනුවමකෝනයක් එක ගානවට සඳහකළ අමත වෙලා දැන් අපලාන පති මෙත ංශක කියද තිහයි තියනම් මේ කෝනය බලන්න කියද කියලා මෙන්න මෙතන ෝනය අනුවුවෙන් අපි අඩු කරනත් තිහක් ත මේ කෝනය අංශික කීයක් වෙනවද පණහා දැම් බලන්න ගැමයි ක්‍රම ක්‍රමෙන් අපි මේ ළඟට යන්නේ අපික්ක පාට මේ කෝනය හොන්න බ මෙතන කූණය අංශික පණහනං මේ කෝණය අංශික කීයක් වෙනවද පණහාක් වෙනවා ඇයි ඒ කාන්තරෝන සමාන නිසා සමාන්තර යකාානේ තියන් පැත්ත දැ මෙතන මේ දිගංශය ගද්දී අපි තුන් සය හැටිින් අඩු කරන්න ඕන මේ ආංශක පානා. ඉක්කොතට අපටට උත්තරේ තුන් සය දාහයයි. එහෙන අදිගංශය ආංශක තුන් සය දාය. දැන්තේරුවාද මිතර තේ මංගල ගන්න ආය කියන මං ගනේ මෙතන අඩුවක් මතුල මෙන්නම මෙත ංශක කානුව ෝුණයක් තියෙන තර ප්‍රගාණ දී ලම තියෙනවා දැකොම ගත්තේ මේ කෝනේ ඇතිහයි. සයි කාත්‍ර කෝනිෂයම් මෙතන තිහායි මිතුරු කෝණ ගන්න අනුවුවෙන් තියක් අඩුකලාම් පණහායි මේ පණහායි මෙතනත් පණහායංශක එනන් තුන්සේ හැටෙන් පණකඩු ළමතුන්සය. දැන්ව උගනන් තේරණවනේද දිගංශසොයන්නේ කොහොමද කියලා කොහොමද දිගංශෙල්ලියන්නේ දිගංශය අපට සහ අික පාට මෙන්ඩි නෑකෝනය අපි ක්‍රම ක්‍රමයින්ගේ කෝය හොයාගන්න ඕන එ අපි ලියං කොරස්සරයාමු ක බලන්නේ. කෝනමානයේ භාවිතයෙන් දිගංශය රූප සටහනක් මගින් දක්වන්නේ. ගැටනු දෙකක් දී අතිය තෝමලක එක ඒසිට බිහි දිගංශය අංශකතිස් පහල්. එහෙමනම්තේ කෝනමානය සුරෙන් අපි කෝන මනින් ඕන. මේකෙ දල සටහන දක්වන්න ඕන. කෝනමා භාවිතාවෙන් භාවිතා කරල නීමට කරියටම ඕෝනේ මැනල එහෙම නම් එකන් ඳන්න ඕන අපි වෙනම් මුලින්ම. ද මේගේ ැටුුවක් හදන්නන්නේ පුත්්‍යපි පාච්චිකන්නේ ඔයාලගේ පැන්සල ම මෙතන්ද ඕන දැන් ලක්ෂයල් ලකුුණු කරන්නවා ඒ කියලා ලක්ෂය ඔකළු හැම නෑමගේ පැන්සෙන භාවිතා කරන්න මම නමුත් පැන්සෙනෙන් එන්නම් පේෙන් නැති නිසා පුොඩ්ඩක් පෑණිෙන් කටහන් කරන්න මෙතන ඒ ලක්ෂය ඒ සිට බිහි දිගංශය අපි හෙමන දිගංශය හොයන්න කලින් අපි මුක්කත සටහන් කරගන්න ඕන ඒ සිටකහම ඒළඟට ගිහිල්ල අපි උතුරු දිශාව ඇඳගන්න ඕන ඉහලට මේක උතුරු දිශාව ක ලකුණු කරන්නත් ඕන අනිවාරෙන් රූප සටහනි ඊට පස්සේ ඒ සිට බිහි දිගංශයත් අංශක තිස්පායි ඒහමනං අපි උතුර ඳං අංශක තිස්පහක් මනින්න ඕන හොමද බන මනින් අපි ඕෝනමානී තියලා මේ ඒ ලක්ෂයේ ලඟින් පුතේ කෝන මානි තියන මැද ලක්ෂය සමපාත කරන්න. ඊට පස්සේ අපි අංශක තිස්පහක් මේ පැත්‍ර ගන්න මේවරන්නේ. හැමෝ නෑම් ෝනමානේ මනන්නේ බිින්දුවේ ඉද. උතර තිස්පහක් ලකුණු කර මන්න ඇවතත් කියවා ඔගුලු මික්‍රියාආකාර මේ කණන් කරන්න පුතේ ගනිතය හදන කොට. පලිම් මාකරන්නේ පැන්සෙන් ගකුලොත්තමයි භාවිතා කරන්න ඕන වැරදුරත් අපට මකන්න පුළුවන් තමුත් මංගෝකල පේන්න පෙන් අඩු න්න පුතේ පැන්සල පාච්චි කරම් පස්සේ කස මංගන්න පෑන පාච්ච කරා ත්‍රම ඒ මෙතරංශයකීයද තිස් පහයි පුතේ මෙතන් දික්කදය අම්මතක්‍රතියාගන්න බිඳුවයි තිස් පහයි කියර කෝනතර ලන්නේ නැෑ දිගංශයලියන ඒයාකාරනුවට කෝනය ලියන්නේ හරියට හරි ඒ එනම් මේ ලක්ෂේමකක්ද දන්ටයුුණාද ඊලාස් කරයාමු සීසිට ඩහි දිගංශය අංශක තුන් සය දායයි එන අපි ලක්ෂයල් ලකුණු කරමු ඒ ඊට පසේමකද කරන්න ඕන උත්තුර්දේශාව අපි මා කරන්න වල පොත්තේ ඇඳලා අපි උතුර කියල ලකුණු කරමු. ඕන දැන් සෝරිි මෙතන තින් ඒ නමමකද සිට එන මත තියනකද සී හොඳේ සී සිටට ඩීහි දිගංශය, ආංශක තුන් සය දහයයි. එහෙම නම්බලන්න සීවලන ළඟට ගියා උතුදශා පැත්තර හැරුණ අංශක කීයක් අඳින් නොනද. තුන් සය දහයක්. දක්ෂිනාවර්ථවාංශක තුන් සය දහයක්. නමුත් තෝවලන්ට පුළුවන්ද කෝනමාන්‍යයෙන් ආංශක තුන් සය දහයක් මනින්න. බෑ උපරිවානෙන්ද පුළුවන් ආංශක එකසිය අසූුවයි. හමන අපට මෙහහිමවැඩක්ගන්න පුළුවන්. පුතේ මේ යමුකිසිකෝනය මෙතනිදම්ට තුන් සිය දහය නං මෙන්න මෙති පැත්තිනම් මැන් නොත් අංශක කීයක් හැදෙන් ඕොනද ඒරේ කාවට. ඇයි මේ ලක්ෂය සිිටට මේ අංශකීත්තිෙන්ව ලක්‍ෂයක් කටා ෝනේ අංශක තුන් සය හැටයි. එහම න මෙතනකෝනය ගන්න අපි තුන් සය හැටෙන් තුන් සය දහය අඩු කරන්න ඕන මුලින් තිෙනවාද ඇයි අපට එක පාර්තුන්සිය දහැම් මනින්න බෑනිි නමුත් අපට මේ පැත්ත ෝනය මනින්න පුළුවන්. ය තුන් සය හැටෙන් තුන් සය ද අඩු කලාාමාංශ කියද පණහායි. එමනං අපිට මෙන්නස මේ පුතේ අපි මේ දක්ෂනාවර්ථව මනින් නැතුව අපි මෙතැන් පැත්තෙන් කියයලා වාමාවර්ථභආංශක පණහා මනින්. ශ හරිද ඔන්න මං අංශක පණහ ඇදද. මේ ලක්ෂයමකක්ද ී මෙත නාංශක පණහය කළමල් ලියන. මේ කාංශක පණහනාන් දීවල දිගාශය අංශක කියද. මේ පැත්තර බැලුවාම තුන්සය. උරන්ට ඕන්නම් පැත්ත්‍ර මෙහම ලකුණු කළතයක ම ියල්ල ඊතලකුත් දාලාංශක තුන් සය දහයි කිය. දැන්තේනාාද කෝනමානය භහවිතා කරින් හරියට කෝනමානේ කෝනය මැනැල කොහොම අප දිගංශය ලකුණු කරන්න කියලා. අපි ඊට පසේ බලමු තවත්පුතේ තිරස්තලේතින පිහිටී දැන් අපි පිහිටීම් ගත්ත දිශාව ඇසරු කරගන විතරයි. කොපුමන කෝනයක් හැරුණහාමද මේ ලක්‍ෂියතියන් දැන් අපි ඊළඟලි විස්තරගන්නවා දිශාව සහ දුරඇසුරෙන් කොහොමද පිහිටීමක් විස්තරගන්න කියලා. පුතේ බලමු අපි හෙනං ස්ථානයක පිහිටීම දිගංශය හා දුර ඇසුරින් විස්තරගන්න කොමති කියලා. ඔගලන්න පේනවා මෙතන රූප සරහණක්්දඇතිනවා. මේ හරි මැද ලක්ෂය ඔල්ලෝසු කනුව. ඔල්ලෝසු කනුවේඉඳං, එක්ෙක් දුරාවල් වලින් ස්ථාන ලකුණු කලා තියවා තැපල් කාර්යාලය පාසල, පල්ලිය රෝහල. ඒ වගේම කෝමනත් ලකුණු කල්ලා උගලට පේනවා මෙම කෝන ලකුණු කලා තියෙනවා. එහෙමනං අපි බලමු මෙම අපි මේ පිහිටීන් විස්තරක ගන්න කෝහමතකේද. අපෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනෝ බලන් ඉන්න. ඔල්ලෝසි කණුවේ සිට, ල් කාර්යාලේ පිහිටීම විස්තර කරන්න කියලා එහෙම නම් මේ පිහිටීම විස්තර කරද්දි දැන් දිශාවත් අපට ඕන දුරත් තඕන නිවරදිෝ විස්තර කරන්න. දුරනම් ඔල්ලෝස කනුව සිට තැපර කාලයාට දුලකයද මීටර දෙසීයි. එහෙනම් බලමු කොහේ දිශාවෙන්තීන්න කියලා අපිහෙනම් දිශාව කියන්න අපි දිගංශෙන් බලමු දිගංශය ඇසුරෙන් කියමු අරි ම අප ුන් ලසු කන්ුවේ නම් උත්තුරු දිසාාවට හැරෙන්වඕන. බලන්න අපේරුම් පසසාාණෙ කොහෙද උතුතරතියෙන්නේ මෙන්න මාක් කල්ලතින ලකුණු කළතිෙනවා ඉහලට. එහෙමනම් තැපල් කාලයාතියෙන්නේ ඔල්ලෝස කනුවලඟට ගියා උත්තුරු දිශාවර හැරුණ හැරිල්ල අපිගන්නඕන දක්ෂිණාවර්ථව කෝණය අංශක කියද පන්නහායි. ඒන දිගංශංශක පන්හායි. කොහොමදමතන දිගංශේලියන්නේ ඉලක්කන් තුනකින්. මේ ආකායට පුති තර දිගංශය ලියවෙන්න ඕනා හරි එහම අපි තැපල් කාරයාලේ ති ත විස්තමු ඔුලෝසු කණුවේ සිට අංශක පණහාක දිගංශයකින් හා මීටර දෙසීයක් දුරින් තැපල්කාර්යාලය පිහිටා ඇත තෙවවාද හරි දැන්හෙමන අපි රෝහල විස්තර කරමු ල විස්තර කර ොකට අපි දුරදැනගන්න ඕන ඔල්ු ලෝසු කනුවේ සිට එම හැමැලායි විස්තර කරන්නේ ඔල් ලෝස කනුව සිට දුර දැනගන්න ඕන ඒවගේම දිගංශය සොයාගන්න ඕන. දුරදන්නවා අපි මීටර පන්සිය පණහයි. දිගංශයකයන්පුතේ දක්ෂිණාවර්ථය මනින කෝණය මෙන්න මේ කෝණය කියද කියලා බලන්න ඕන. බලමු අපිට මෙත්තන අගිය දීලා නෑනේ. එහෙම අප මේ පැත්තින් ගම්මවාගේ. මෙතන අංශක අනුවුවයි. තවාංශක තිහද්්‍යාතිනවා. එහනම් මේ සම්පූර්ණ මෙතන කෝනයම අපට කීයක් වෙනවාද අනුවුවයි තියි එකය විස්සකකෝනයක් මේ පැත්තට හැදෙනෝ. එමනම් මෙතන කෝනය හොයා ගන්නනඟ අපි තුන් සය හැටෙන් අඩු කරන්න ඕන ආංශක කී අදද එකසිය විස්සක් අනුවුවයි තිහයි, එකසිය විස්සයි අඩුකරමු එතකොට එනවා අංශක කී අදදපුතේ දෙසය හතලිය දිගංශය ආංශචක දෙසය හතලියයි කොහමද පිහිනල්ලියන්නේ ඔරුඩෝසු කන්ුවේ සිට දිගංශය අංශක දෙසය හතලීකින් හා මීටර පන්සිය පණහාක දුරකින් පරෝහල පිහිටා ඇත ඔගුලන කැමති ආකාර ලියාන පුළුවන් මුල්ලිමත් දුර ප්‍රකාශ කල්ලා පස්සි ්දිගංශය කියවන්න පුළුවන් තත් දිගංශය කියලා දුර කියන්නත් පුළුවන්. ඊට පස් යැමි බලුන් පාසල පාසල කුහින්ද තියෙන්නේ. කුයි දිශාවරද උතුරුදිශාටමයි තියෙන්නේ. එන උතුරදිශාවී දිගංශය බිදුවයි කොහොමට කියන්නේ. ඔල් ලෝසකනුවේ සිට දිගංශය බින්දුවකින් හා. ීට එකසිය පනාක දුරකින් පහල්සල පිහිටා ඇත එතන බින්දුව ලියනකොට කොයි ආකාරද ලියනි බින්දුවවෙන්න මේ විදර තමයිකුතේ දිගංශය සටහ කරන්න ඕන ඉට පස්ස බරුම් පල්ල පල්ලේ ළඟට යම් කොච්චර දුරකින් දරල් ලෝසු කනුව සිට මීටර හාර්සියක දුරකින්. මීටර හාර්සියක දුරකින් තියෙනවා දිගංශය බලමු මොකක්ද කෝනය මෙන්න මේ සම්පූණ කෝනය. ඒ කෝනය ඔහොයන්නම් අපිට වඩාම ලේසික්‍රමය තමයි තුන් සය හැටේ මෙන්න මේ කෝනය අගේ අඩුකරමු. එතුර ඕනෙදේ වටේකෝනය අතනිතනකෝනය අංශක තිහයි. තුන් සිය හැටෙන් තිහක් අඩු කලාාම අංශික කියයද තුන් සය තිහයි. එහෙම නම් කොහොමද ලියන්නේ. ඔල්ලොසුකන්ුවේ සිට දිගංශංශකතුන් සියතියකින් හා මීටර හාර්සීයක දුරකින් පල්ලිය පිහිටා ඇත. හොඳට මතක තියාගන්නවන්න ඔබොල ගොඩක් දරුවන් දරුවන් කරන වැරද්දක් තමයි මේ වගේ රූපසට හන්දුන් අට පස්සේ ඔවල ගොඩක් ලට අමතකනව මෙ ්දිගංශය මනින්නේ දක්ෂිනාාවර්ථව කියලා. උමනමටක්ගාල මෙත්තිය දැක්ක ගම අංශක තියකින් කියලා ලිය මේකෙක් කොල්හ පන්තිදිත් ඕනවන ොපුතීමේ දැනුම කුළහා පන්තිදිත් පරිමාණ්ඩූප පාඩමක් පරිමාණ රූප සම්බන්ධව ඕල ඔල්රලට සාමාන්‍ය කළි උභාගිටන් ගණනක්ය දෙවනි කොටසට. එක නිසා හොඳට මතකතියාගනම දිගංශය මල්නන සෑමලෑම උතුරු දිශාවේ සිට දක්ෂිනාවර්ථ හරි. පුේ අපිට මීළඟට තියෙන්නේ පරිමාණ රූප ඇඳීම, ඉති පරිමාණ රූප අඳින්න ලොක්කුට අපිට තව වීඩියෝයකින් තමයි පුතේ මම ඒ කොටස කරන්නේ මන් නැවතත් මතක් කරනවා අපිට ඒ පරිමා් රූප අපට අඳන්න අප මූලක දැනුම නැවතත් මතක් කරන්න අවශ්‍යයි හ අමතක වෙන දරුවෙක් ඉන්නවනම් අ මමකිවේ අටශේණයේදී තියෙන විසි අටවෙනි පාඩම පරිමාණ රූප වීඩුව එක බලන්න හරි දැනට මමපුතේ මෙතනීම් පාඩ මවසංකරනවා මෙක තුරුකොටස පරිමානරූප දෙවන වීඩුවක ඔගුල්ලො නරවන්න එමනං සිරු දෙනාටම ආයුම්භූ වන්න